බ රිට මන් න දහ රී දී කොයිවගේ ගැටු ආ කියලා. දහය ශ්‍රීනීදවාටය මෙන්න මේ ජාතිය ගැටලු. බල ගැටලුයි විශේෂත්වය මොකක්ද කියලා එක්ක සංගුණකය දෙකයි එක්ක සංගුණකය එකයි වයග සංගුණකය එකයි වයග සංගුණකය දෙයි. සංගන සමානද සංගුණක සමාන වෙලානෑ.ඒමල මේ ජාතිය සමී කරන විස න්නත් අපි ආදශක්‍රය පවිච කර පුලන් කිසි ගටඩුව. කොම ආදේශකරම පාච්චි කරන්නේ මේ සමිකරන දෙකින් එකක්කුම් උක්ත කරගන්නවා. පලමු සමකරනය ව යුක්ත කිරීම කෝ පලම් සමීකරණය මෙන්න මගේ පලුම් සමගෙන වයුක්ත කරන්න හන්න හන් දෙකයි එක් කෙලීම හා පැත්තරගේෙන නිචා හොඳබඩ වයි සමානයි දහරන දෙකයික් වයි සමානයි දහරන දෙකයිෙක්. හ වයි ුක්තවෙලා තින වයි අනි වෙලා උක්ත කරනවා කැනේ වගේගේ තනිකරගන්නවා. හ දෙනි සමකට වයිගේ ද කිම දැ හොඳ ස් ඇල් දෙ සමිරන බල. තියන දැට මොකද දාාන්නහදන්නන්නේ වයගේ ආදේකනයෙන් හොඳදර ල මේ ලේස පයින්ට ද යිතිය දට කෙල දාන් න්න වයිතතියන්තැන්ට මෙෙන මේටික ගනිල දාාන තියෙන්නේ. එහනන් කොහොමත් දාන්නේ කියල බලමු එක්න් දෙක වයිතියන්තට දහරන දෙකයි සමානයි එක කොළහායි. තකොට යා ඉදිරියට යවනවා එක්න් විස්සයි රන හතර එක් සමානයි එකොළහායි. තකොට මෙයාගේ මේ අඩු කරහම් ලින තුුණ එක් සමානයි එොළ හරින විස්ස මෙයාගේ මේ අඩුනහාම තනක් විේ හ තර හමරි ස්ස වනවා දවර න තු එක් සාමාන නමේ සල සමිරන තිේ ෙ එක් සමානයි. තුනයි කියල ඔබට අවසානයේදී පිළිතුර ලැබෙනෝ. ඒමනං එක්ීගේ ආදේශ කරන්න යන වයිටකෝ වයි නන දිකො ේසි න ත දශර යි සමික හදන් එ පයි මෙදන ලේසි. දවටක්කගේ ආදේශ කරනවා තුනට එද රුත්තරය නවාට වයි සමානයි හතරයි කියලා. ි ත හැ හොද ළඟට අපි ගමන් කරනවා පු තේ න්නයි කොළ හශ්‍රීනිය ගැටලු හ තින විශේෂක් ය බට මතක ඇති ම ශේණී ගැටලු ලාලපි මක්ද සංගල ස නවස් ාව හැතු ී ටල සං ර න ස් ාවත් ු. යාගේ තිබේ සංගුණක මොනා වෙලාල් දරුවන සංගුණක මොනා වෙලාද සංගුණක අසමාන අවස්ථාවක් තිබුණ. එක දෙන්නෙ සංගුණක අසමානයි. එකකොළ හශ්‍රීණීයේ තියෙන ගැටලුවල විශේෂත්වය තමයි භාගික සංගලක තමයි දයින් කරගන්නය එකෙ සංගුණකට භාග්‍යයක්කාපපුවස්ථාවතමයි කො හශ්‍රේීය ොට ගන්නඩි කෙටොට එකම සංසිද්ධිය හැබයි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් හම ශ්‍රී හරි ිගෙන ගත්තනන් දහ යටටික් ලේසි කොළහහිටත් වොඩා ලේසි. කත් මම හදන්න අන්නේ ආදේශ ක්‍රමය මගින් දැම්මෙන් ගැට ලු ක්‍රම දෙ देखක් නों කිය කි वाනඒ ක්‍රමයක් मुකदबකව එක ගट ලुक्්‍රමයක් कपික हुएමොना करලාද විචල්ලක් වත්කිරීම ක්‍රමිකිල් අනික්්‍රම තමයි ආදශයමගේ දැන් දැනටරන්න ආදේශමකින්. මං බලනවා ආදේශය මින් පහසුම විසඳීමට පහසු එක මොකක්ද කියල ද මෙයාගේ ක්ත කරන්න පසක් නොයන. එක් සුක්ත කරන්න ගියොත් මේ හ පත්තර ගෙනියන්ට වෙනවා එදොට ධන කෑල්ලක් එක් නො අම්කි සංකයාවක්. ඉට පස්සේ ක් තනිිරගන්නන්න ටිකක් කරදරයි මේක කරන්න ගිාම. හැබ මේ කුත් ර ලේසි පහත බින්ද තර ති බින්දුවත්ය තාව ෑර එකකතු ෙන් කරන්න හම සි ප්‍රශන විතරයියෙන්නන්නේ. අපි හෙනම් අන්ත ෝරගන්නවා එක දෙක කියල සමී කරන දෙවන සමි කරනම ක් සුක්ත බල ක්සුක්ත කරන වි මේ සම්පූර්න කොටසම ග නවා අනනිත් පැත්තට. ඉට පස්සේ යට බෙද හර ැතිරන්න දපසම හතරෙන් ගුණ කරනත් තවටික් කලලායනකොට එක් මයි එකක බැදීම තුනයි එක හොම ද යාට මෙ කැපිල ගියා මේක එක් මේ හතර හය දෙකෙන් කැපනෝවා. හතරට දෙකයි හයට දෙකේ තුනයි ඔන්න දැන් එක්ස්ටනනි වෙලා ආව වයිගෙන් එක්සු ලයා ගත්තා එක් වයගෙන් ලියාගත්තාම බුතේ මං හදන්නේ පලන නිම දේක දෙ සම කරන වැඩ කරගත් දැම ආ ගන්න න යාගේ දේක ක ද ුත්තරෙයි. එගනිසා පලවැනි සමීි කරන තමයිවාද මේක දාණ්ඩ යන්න කෝ අපේ පලනි සමි කරනේ ඔවු මේක තම අප පලනි සමිරයතු කොතෙන්ට දාානක්තියන් තැන්ට මේ වයි දාන මෙන්නම මෙතන්ට දාන වයිගේ දාානක්ියන්තරට අපිදාම බලබපු ධනව දකහොද කියලා මෙන්න බාගේ ආභාග යෙනවා මෙතන තියෙන වැඩිකිරීම මුකුත් නැහැ කියන්නේ ඔන්න ඩිකිරීම තියෙනවා. එක් කියන්න කියද ආ හොයා ගත්තා එක් කියන්නේ දෙක බෙදීම තුනයි වයිකල ආදේශකරා දාන. තුනෙන් එකයි වයි සමානයි විශ්සයි කියලා දැන් ඔබට මේ සරල සමීකරනෑ හැබයි බාග තිය සරල සමීරන තුනෙන් එක වයි තුනෙන් එක වයි සමානයි දෙකයි ඉදිරියට ගමන් කරනවා මේ දෙන්න එකතු කලා තුනක බෙදීම තුනයි වයි අඊට පස්ස දෙපසම තුනෙන් ගුණ කලා පැත තුනට තුනෙන් ගුණ කලා දෙකෙන් බෙදුව දර වයි සසාමාය ඔබට උත්තරක් කියෙනවා තියහායි කියලා ඔබ වයි විතරක් කොල් රයන්ය ඒගේහය හ ආදේශ කරන ක ලුව ේක පුළුවන් ඇබයි මේදක ආදේශ කරන යන ම දක් කරන මකට ආදේශක කරන. එකක්ක සරි වයි හි ගේ මේක ආදේකන වයිගේයාගේ ති ආදේශකරන මතට ම න ද රන අ ග ත්රග ල. නට තියහ කැපිලගිය ගමන් දහයයි තුන් අරක්කයි තුන්වරක් දහයයි කුුණ කරන්න තියෙන්නේ උත්තරේ විස්සය. කතම දේශක්‍රමෙන් ගැట్ල මේගේ තාවව ගැටලු කීපයක් අපපි දනවා ऑলাයින් පන්තියේදී අප ළ ගැట్ලோ මු.